එකසිය අනු හයවෙනි සක්වල සුහුරු පන්තිකාම්බර උපකරණත් රැගෙන මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ දූදරුවන්ගේ නව තාක්ෂණ දැනුම පරිගණික විද්‍යා දැනුම ඉංග්‍රීසි භාෂා දැනුම තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා අද මේ අවස්ථාව ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙනවා. අද දින මේ පාසලට 11,77,000ක් වටිනා පරිගණක පහක් මුද්‍රණ යන්ත්‍රයක් ස්මාර්ට් බෝඩ් එකක් පරිත්‍යාග කෙරුණා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රගුණ කිරීම උදෙසා සිංහල ඉංග්‍රීසි මලලසේකර ඩික්ෂනරිස් පහකුත් පරිත්‍යාග කරනවා. එවැගේම තරුෂා දැරිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලිඳුලි තත්සරණී දැරිය මාධ්‍ය ඒකකයට උදව්වක් කරන්න කියලා ඉල්ලීමක් කරා. එවගේම විදුහල්පතිතුමන් එරන්ද මැතිතුමන් ඉදිරිපත් කරපු යෝජනා තුළ මම අද මේ පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් කට්ටලයක් මසා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයකුත් පරිත්‍යාග කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. නැටුම් ගුරුතුමියගෙන් මම ඇහුවා, බොහොම ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා දරුවෝ, කාගෙද මේ ඇඳුම් කියලා. එතුමිය කිව්වා මේවා කුලියට ගත්ත ඇඳුම් කියලා. ඒ අඩුපාඩුකම් වගේම මේ පාසලේ ගැටලු රාශියක් තිබෙනවා. ගුවන් පාලමේ ප්‍රශ්නය, අසම්පූර්ණ තෙමහල් ගොඩනැගිල්ල, තූර්යවාදක කණ්ඩායමේ අඩුපාඩුකම්, ක්‍රිකට් කණ්ඩායමේ අඩුපාඩුකම්. අපි දන්නවා මංජුශ්‍රී අරංගල මැතිතුමා ලොකු උත්සාහයක් දරුවා මේ පාසල දියුණු කරන්න. එතුමගේ දායබර බිරිඳ ශ්‍රීමති විජේසිංහ මැතිණියත් අද අපත් සමග මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති, මේ වසර අවසන් වන විට මේ රටේ තිබෙන රජයේ පාසල් 10,096ම අපි ස්මාර්ට් පාසල් බවට පත් කරන්නට වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ රටේ පාසල් 10,096ම රජයේ පාසල් 10,096 ස්මාර්ට් පාසල් බවට දියුණු කරනකොට මීගොඩ ධර්මරාජ විද්‍යාලයත් ස්මාර්ට් පාසලක් බවට පත් කරන්නට මමම පැමිණෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ස්මාර්ට් පාසල නිර්මාණය වෙනකොට මේ පාසලේ තිබෙන බොහෝ අඩුපාඩුකම් වලට ක්‍රමිකව විසඳුම් ලැබේ. හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ අඩුපාඩුකම් එක පාරටම විසඳන්නට අමාරු. ඇත්තම කතාව අද බොහෝ විකල්ප කණ්ඩායම් කියන්නේ
අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම වැඩි කරනවායි කියලා. ඕක තමයි හැමෝම හැමදාම කිව්වේ. මම ඔබට කියා සිටිනවා රජයේ අරමුදල් වලින් විතරක් අපේ රටේ රජයේ පාසල් 10096 සංවර්ධනය කරන්නට අමාරු. දියුණු කරන්නට අමාරු. ඒ සඳහා නිර්මාණශීලී වැඩපිළිවෙළ අවශ්‍යයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සෙවන සරණ මාපිය කැපකරු ක්‍රමය සංකල්පය උපයෝගී කරගෙන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා පාසල් කැපකරු මාපිය ක්‍රමවේදයක්. මේ රටේ පාසල් 10096ට කැපකරු මාපියන් 10096ක් මුදල් හදල් තිබෙන ඕන තරම් අපේ රටේ සමාජ සුපසාධන ක්‍රමවේදය තුළ සුපිරි කෝටිපතියන් වුණු කණ්ඩායමින් ඒ 10096ක් ඍජුවම පාසල් 10096ත් සමඟ සම්බන්ධ කරලා රජයේ මුදල් ආයෝජනයට අමතරව පුද්ගලික සම්පත් ආයෝජනය කිරීමේ වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා. හැම පාසලකටම භාරකාර අරමුදලක් ස්ථාපනය කරනවා. ඒ භාරකාර අරමුදලට ආධාර උපකාර කරන ප්‍රදේශයේ අයට අපි විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබා දෙනවා. පළාත් පාලන ශාස්ත්‍රයේ මගේ පියා පටන් ගත්තා සිස්ටර් සිටි ට්විනින් ප්‍රෝග්‍රෑම් කියලා වැඩසටහන. මෙරට පළාත් පාලන ආයතනත් පොසත් රටවල් වල පළාත් පාලන ආයතනත් බද්ධ කරලා ඒ රටවල් වලින් අපේ රටේ පළාත් පාලන ආයතනවලට සම්පත් ලැබෙන වැඩපිළිවෙලක්. මට මතක් වෙනවා රංජිත් අලු විහාර මැතිතුමා නගරාධිපතිව සිටින කාලේ මාතලේ ගිනි නිවන එන්ජිමේ ඉඳලා විශාල සම්පත් ප්‍රමාණයක් වාහන ප්‍රමාණයක් එදා ඒ සිස්ටර් සිටි ට්විනින් වැඩසටහන ආරම්භ කළා. ඔබ දැනගන්නට ඕන ලෝකයේ තිබෙනවා ෆී පේයින් ස්කූල්ස් ගාස්තු අය කරන පාසල් පෞද්ගලික පාසල් ලෝකයේ. ඒ අය උපයනවා අධික ලාභයක්. ඒ උපයන අධික ලාභයෙන් කොටසක් සමාජ සත්කාරක වැඩසටහන් වලට යොමු කරනවා. අපිට පුළුවන් මෙරට රජයේ පාසල් පද්ධතිය 10096ක් විදේශීය රටවල මුදල් උපයන පාසල් 10096ක් බද්ධ කරලා සමාජ සත්කාරක වැඩසටහන් හරහා මේ පාසල් පද්ධතියට අලුත් සම්පත් ප්‍රමාණයක් ලබා දෙන්න. පාසල් පද්ධතිය ගොඩනගන්නටත් අධ්‍යාපනය ගොඩනගන්නටත් රට ගොඩනගන්නටත් මේ වගේ නිර්මාණශීලී අදහස් අවශ්‍යයි. මගෙන් සමහරෙක් අහනවා ඔබ නොයෙකුත් ආකාරයේ බලාපොරොත්තු දෙනවා ඕවා කරන්න මුදල් කොහෙන්ද කියලා. එහෙම අහන ඇත්තුන්ගෙන් මම අහන්න කැමතියි 76 වසරක් තුල විපක්ෂයේ හිටපු පක්ෂ මේ රටට මොනවද කරලා තියෙන්නේ? කවදාවත් කවුරුත් මොනවක් කළේ? මගේ තාත්තා උනත් සේවයක් කරේ ජනාධිපති අගමැති ඇමති නියෝජ්‍ය ඇමති හැටියට. අද මේ 196 වෙනි පාසල සුහුරු උපකරණ ලබා දෙන මේ පාසල් 196ට විතරක් ලක්ෂ 2173ක් මිලියන 217.3ක් සුහුරු උපකරණ අපි පරිත්‍යාග කළා දෙන. මගෙන් අහන්න ඉන්න එපා කොහෙන්ද සල්ලි කියලා. රටේ අධ්‍යාපනය ගොඩනගන්නට මුදල් හොයන ආකාරය ඔය අනිත් අය දැනුවත් නොවුනට සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ පුතා දන්නවයි කියන එක මං හොඳට අත්හදා බලලා තිබෙනවා.
මහපොළොවේ යථාර්ථයක් කරලා තිබෙනවා. එනිසා අනිවාර්යෙන්ම මේ රටේ අධ්‍යාපනයේ ගොඩනැගීමේ නවීකරණය කිරීමේ නූතනවාදී කිරීමේ වගකීම අපි බාර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රජයේ පාසල් 87කට ලක්ෂ 4242ක් මිලියන 424යි දශම දෙකක් වටේන බස් රථ පරිත්‍යාග කළා තිබෙනවා. හුස්ම වැඩසටහන යටතේ රෝහල් 60කට ජනතාව ජීවත් කරවන්නට අවශ්‍ය රෝහල් උපකරණ බෙහෙත් හේත් ඖෂධ ලක්ෂ 1832ක් මිලියන 183යි දශම දෙකක් වටේන උපකරණ බෙහෙත් හේත් ලබා දීලා තිබෙනවා. මේ ඔක්කොම අපි කරේ විපක්ෂයේ ඉඳගෙන 76 වසරක් තුල. ඒ වගේම අදටත් සමහරු කයිවාරුවට පමණයි සීමා වෙලා තිබෙන්නේ. මතක තියාගන්න මම කයිය නායකෙක් නෙවෙයි. මම වැඩ කරන නායකෙක්. විපක්ෂයේ ඉඳගෙනම අපේ වැඩපිළිවෙල කතාවට පමණක් සීමා කරන්න නැතුව මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරලා තිබෙනවා. එනිසා ආදරණීය දූ දරුවන්ට මම කියන්න කැමතියි. අද රටේ ප්‍රතිපත්තිය තුළ එකම පාසලේ දරුවන් කෑලිවලට බෙදෙනවා. දැන් මේ පාසලේ දිවාහාරය දෙන්නේ 1-5 වසර දරුවන්ට විතරයි. 6-11 දරුවන්ට තහනම්. ඒ ක්‍රමය අපි වෙනස් කරනවා. මගේ තාත්තා තමයි පාසල් දරුවන්ට සමස්තයටම 43 ලක්ෂයකට එදා නිලැඳුම දිවාහාරය ලබා දුන්නා. මේ වසර අවසන් වන්නට පෙර පාසල් 10096 දූ දරුවන් 41 ලක්ෂයටම දිවාහාරය අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. 2022 කරපු සංගණනයක් හරහා අපිට දැනගන්න ලැබුණා සුහුරු උපකරණයකට අයිතිය තිබෙන්නේ මේ රටේ පාසල් සිසු ජනගහනයෙන් 33%කට පමණයි කියලා. 67%කට ස්මාර්ට් ෆෝන් එකක්, අයිපෑඩ් එකක්, ටැබ් එකක්, පරිගණකයක් අයිති කරගැනීමේ අවස්ථාව නැහැ. මතක තබාගන්න පන්ති කාමරෙන් ඔබ්බට ගිය මහා දැවැන්ත දැනුම් සම්භාරයක් අපිට අන්තර්ජාලය හරහා ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා ස්මාර්ට් උපකරණයක, ස්මාර්ට් ඩිවයිස් එකක අයිතිය අපේ රටේ ශිෂ්‍ය පරම්පරාවට ලබා දෙන්නට ඕන. හැබැයි අපි හැමෝම දන්නවා අන්තර්ජාලයේ බොහෝ හොඳ දේවල් වගේම නරක දේවලුත් බොහොමයක් තිබෙනවා. ඒ අදාළ ආරක්ෂක මෙවලම් සහිතව ළමා විශේෂඥයින් තීන්දු කරන ආකාරයට ඒ අදාළ වයස් ප්‍රමාණයේ සිසු දූ දරුවන්ට සුහුරු උපකරණයකට ප්‍රවේශය, access to a smart equipment, smart device, සුහුරු උපකරණයක් අයිති කර ගැනීමේ අවස්ථාව ඉදිරියේදී අපි උදා කරනවා කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න කැමතියි. ස්මාර්ට් ස්කූල්ස් මොකද ඒකේ තේරුම? අපි අපේ විෂය නිර්දේශය වෙනස් කරන්නට ඕන. සයන්ස්, ටෙක්නොලොජි, ඉංග්‍රීසි, ඉංජිනේරින්, මැත්ස්, මෙඩිසින්, ලෝ, එන්වයර්න්මෙන්ටල් සයන්සස්, මැනේජ්මන්ට් සයන්සස්, කම්පියුටර් සයන්ස්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, මෙන්න මේ ශේෂ්ත්‍රවලට තමයි ලෝකයේ ඉල්ලුම තියෙන්නේ. අපි කරිකියුලායක සිලබයක විෂය නිර්දේශ නිර්මාණය කරන්නට ඕන. ගෝලීය ශ්‍රම වෙළඳ පොලේ ඉල්ලුම සැපයීම. අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන යල් පැන ගිය ගිරා පෝතක කටපාඩම් අධ්‍යාපන ක්‍රමය. ඒ තුලින් අපේ දූ දරුවන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ.
සිදුවන එකම දේ තමයි දූදරුවන්ගේ මූලික අයිතියක් මානව අයිතියක් උල්ලංඝනය කිරීම. මං කැමති ඔබට කරුණක් ඉදිරිපත් කරන්න. මේ සභාවේ ඉන්න ගුරුවරුන් දෙමව්පියන් හොඳට හිතලා බලන්න. පුංචි උදාහරණයක් ගමු. මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන දරුවෝ 1200ක් ඉන්නවා. අපි හිතමු එක දරුවෙක් උදාහරණයක් හැටියට ඔක්කොම විභාග සමත් වෙලා නිදහස් අධ්‍යාපනයේ ඉහළින්ම ආර්ට්ස් ඩිග්‍රී එකක් ගන්න. වෙනත් දරුවෙක් කොලම්බෝ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ගිහිල්ලා, ඕවර්සී ස්කූල් එකට ගිහිල්ලා, එහෙම නැත්නම් එලිසබෙත් මොය එකට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාව කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය ලබලා රෝයල් ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍ය ෆොරින් ඩිග්‍රී එකක් ලබා ගන්න. මොන දරුවටද වැඩි අවස්ථාවක් තියෙන්නේ සම්පත් සෙලාන්, HNB, කමර්ෂල්, NDB, DFCC, එමට දැන් ඩොයිෂ බැංක්, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංක්, හොංකොන් ඇන් ශංහයි බැංක්. ඒකේ රැකියා අවස්ථාව අර දරුවෝ දෙන්නගෙන් කාටද වැඩියෙන් තියෙන්නේ? මොන දරුවද ඉන්ටර්වියු එකට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් මුහුණ දීලා ඒ ඉන්ටර්වියු කරන කණ්ඩායමේ හිත දිනා ගන්න? ඔබ දන්නවා ඒකේ උත්තරේ. ඒ උත්තරේ තමයි අපේ රටේ දරුවෝ දිනවන්නට මේ අධ්‍යාපන ක්‍රමේ පරිවර්තනාත්මක වෙනසක්. ඒකට කියනවා ට්‍රාන්ස්ෆෝමේෂනල් චේන්ජ් එකක්. ක්‍රියාත්මක කළ යුතුමයි. අපි ඒද අනිවාර්යෙන්ම කරනවා. හැබැයි නිකන් කරන්නම් වාලේ කරන්නේ නැහැ. අදාළ මානව සම්පත, භෞතික සම්පත පාසල් 10096ට ලබා දෙමින් අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. හොඳම දේ දරුවන්ට කියලා අද මොකද රටේ වෙන්නේ? පාලකයෝ වෙන්න හදන අය කට්ටියක් කියනවා සිංහල පමණයි කියලා. දැන් හෝමාගම පැත්තෙත් පහුගිය කාලේ හොඳටම කිව්වනේ සිංහල පමණයි කියලා. කැස්බෑවෙත් කියනවනේ. මහරගමත් කියනවා. මොනවටද සිංහල පමණයි කියන්නේ? සිංහල පමණයි කියන්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා නෙවෙයි. කට්ටියක් එහෙම කියනොට තවත් කට්ටියක් කියනවා දමිල පමණයි කියලා. එතකොට දමිල පමණයි කියන්නේ දරුවෝ 41 ලක්ෂයේ අනාගතය ගැන හිතලා නෑ. සිංහල පමණයි දමිල පමණයි කිය කිය තමන්ගේ ඡන්ද මල්ල පුරව ගන්නවා. කට්ටියක් සිංහල ඡන්ද ටික පුරව ගන්නවා. තවත් කට්ටියක් දමිල ඡන්ද ටික පුරව ගන්නවා. හැබැයි රජේ පාසල් 10096 41 ලක්ෂයක් දරුවෝ අනාථයි. හැබැයි අනාථයි කිව්වහම මම කියන්නට ඕන ඉංජිනේරු ශාස්ත්‍රය ගත්තොත්, වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත්, නීති ශාස්ත්‍රය ගත්තොත්, කළමනාකරණ ශාස්ත්‍රය ගත්තොත්, තොරතුරු තාක්ෂණ ඒ පරිගණක ශාස්ත්‍රය ගත්තොත් මං කියන්නේ ඒ හැරුණකොට විශේෂයෙන්ම ආර්ට්ස් ශාස්ත්‍රය ගැන මේ වරද නිවැරදි කරගන්නට ඕන. අම යෝජනා කරන විදුහල්පතිතුමාට දරුවෝ 1200ටම කියන්න දිනපතාම අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න. ඒවට සමාන වචන ඉගෙන ගන්න. ඒවයින් වාක්‍ය තනන්න. මම ලබා දුන්නු ස්මාර්ට් බෝඩ් එකයි කම්පියුටර්ස් පහයි හරහා පාසල් වෙලාවෙන් පසු හරි BBC, Al Jazeera, CNN, Bloomberg, CNBC, CGTN, China Today, NDTV, ඉන්ඩියන් ටෙලිවිෂන්, රෂියා ටුඩේ, රෂියන් නිවුස්, මේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය
ප්‍රවෘති විකාශනවලට, ජාත්‍යන්තර ප්‍රවෘති විකාශනවලට මේ දූදරුවන්ගේ මනස විවරණය කරන්න. මම කතා කරන්නේ චන්දමල්ලක් ගැන හිතලා නෙමෙයි. මම කතා කරන්නේ 41 ලක්ෂ දරුවන්ට කරන සාධාරණත්වය ගැන. එංගලන්තයේ තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට්, ටෙලිග්‍රාෆ්, ගාඩියන්. ඒ පත්‍ර ඩවුන්ලෝඩ් කළා මේ දූදරුවන්ට කියවන්න අවස්ථාව දෙන්න. ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස්, නිව්යෝක් සමාවෙන්න, වොෂින්ටන් පෝස්ට්, ලොස් ඇන්ජලීස් ටයිම්ස්, සිංගප්පූරුවේ තියෙනවා ස්ට්‍රේට්ස් ටයිම්ස්, සංගරා තියෙනවා ඉකොනොමිස්ට්, නිව්ස් වීක්, ඒෂියා වීක්, ටයිම් මැගසින්. මෙන්න මේ ශේෂ්ත්‍රයට අපේ දරුවන්ව යොමු කරන්නට ඕන. ග්‍රැමර්, ස්පෙලිං, ප්‍රොනන්සියේෂන්, ඉෆෙක්ටිව් ස්පීකින්, ස්පීච් ඇන් ඩ්‍රාමා, මේ හැම අංශයකින්ම අපේ රටේ පාසල් දුවා දරුවන් ඉදිරියට එන්නට ඕන. බංකොලොත් භාවෙන් ගොඩෙන්නට හැමෝම කියනවා දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්නට ඕනේ කියලා, නොලෙජ් බේස්ඩ් ඉකොනොමි. එන නොලෙජ් බේස්ඩ් ඉකොනොමි එක අපි ආරම්භ කරන්න ඕන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා. සමහර විට මම මේ කියන කතාව වෙනසක් දකින්නට අකමැති. හොඳම දේ තමාගේ දරුවාට කියන ප්‍රතිපත්තියේ කටයුතු කරන ඔය උග්‍ර කොමියුනිස්ට්, මාක්සිස්ට්, අන්ත සමාජවාදී කණ්ඩායම් දැනටමත් බෝඩ්ලෑලි අඳිනව ඇති සජිත් ප්‍රේමදාසගේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය පරදේශක්කාර විජාතික අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමය හෙලා දකිමුයි කියලා දැනටමත් බෝඩ් අඳිනව ඇති. දෙමව්පියොන් වයි, දරුවොන් වයි, ගුරුවරුන් වයි, විදුහල්පතිවරුන් වයි අර මහපාරට ගෙනහිලා උද්ඝෝෂණය කරලා විජාතික අධ්‍යාපනය අපිට එපෝ කියලා කෑ ගහනවා. හොඳට මතක තියාගන්න. ඔය වගේ දේවල් වලට පොළඹවන්නේ මේ රටේ ඉන්න කය්‍ය නායකලා. කය්‍ය නායකලාගේ දරුවෝ යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට, ඉන්ටර්නැෂනල් යුනිවර්සිටීස් වලට, ප්‍රයිවට් විශ්වවිද්‍යාල වලට, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලට, පෞද්ගලික පාසල් වලට. ඒගොල්ලොන්ගේ දරුවන්ට හොඳ ඉංග්‍රීසි භාෂාවෙන් පෞද්ගලික අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා. නමුත් රජයේ පාසල් 10,096ක 41 ලක්ෂයක් දූ දරුවන්ට එහෙම කිරීම ජාති ද්‍රෝහි, රාජ ද්‍රෝහි වැඩක්. කරුණා කරලා මේ සත්‍ය අවබෝධ කරගන්න. කරුණා කරලා මේ යථාර්ථය අවබෝධ කරගන්න. දූපතක මානසිකත්වයෙන් ඉවත් වෙලා, සංවෘත භාවයෙන් ඉවත් වෙලා, වැහිච්ච ප්‍රාකාර බැඳගෙන හුදකලා ගමනක් යන්නේ නැතුව ලෝකයේත් එක්ක තරඟ කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් සුහුරු පුරවැසියන් බිහි කරන්නට අපි හැමදාම කැපවෙමු. මතක තබා ගන්න අපේ ප්‍රතිපත්තිය ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් සිටිසන්, ස්මාර්ට් කන්ට්‍රි, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍යයා, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට, සුහුරු ගෝලීය පුරවැසිය. මේ රට ගොඩනගන්නට නම් අපේ ජන සමාජය තුළ, රාජ්‍ය තන්ත්‍රය තුළ දූෂණය ඉවත් කරන්නට ඕන. දූෂණය, වංචාව, හොරකම, මංකොල්ලකෑම, පිටු දකින විනිවිද භාවෙන් යුක්ත වූ ක්‍රමවේදයක් ගේන්නට ඕන. සමහරු ෆයිල් පෙන්න පෙන්න කියනවා බලය දෙන්න අපි හොරු අල්ලන්නම් කියලා. හොඳට අවබෝධ කරගන්න, අපි බලයක් නැතුව අපේම නීතිඥ කණ්ඩායම් යොදවල, අපේම විද්වත් කණ්ඩායම් බුද්ධි මණ්ඩප සමාජිකින් යොදවල මේ රට බංකොලොත් කරපු කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණය කරා ගෙනහිල්ලා ඒ ඇත්තෝ ටික මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියන තීන්දුව, හතරෙන් එකක තීන්දුව අපි ලබාගත්තේ රාජ්‍ය බලයක් ඇතුව නෙවෙයි,
විපක්ෂයේ දැගෙන. මතක තබා ගන්න, දූෂණ විරෝධී වැඩසටහන් පාර්ලිමේන්තු අනපනත්වලට පමණක් සීම වෙලා හරියන්න. ඒ රටේ උත්තරීතර නීතිය වෙන්නට ඕන. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්නට ඕන. ලෙහෙසියෙන් වෙනස් කළ නොහැකි පරිච්ඡේදයක්, හරියට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය වගේ එක entrenched clause එකක් බවට පත් කරන්නට ඕන. ස්වාධීන දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නට ඕන. විනිවිද භාවෙන් යුක්ත වූ යාන්ත්‍රණයක් වෙන්නට ඕන. කිසිම කෙනෙකුට මොනම අවස්ථාවකදීවත් බලපෑම් කරන්නට බැරි යාන්ත්‍රණයක් අපි ස්ථාපනය කරන්නට ඕන. හොඳට මතක තියාගන්න. දූෂණයේ පිටු දැකීම තුළ අපිට පුළුවන්කම ලැබෙනවා මේ රට විනාශ කරපු සියලු දෙනා නීති හමුවට ගෙන ඇවිල්ලා ඒ අයට දඬුවම් පමුණවන පමණක් නෙවෙයි අහිමි වුණු සම්පත් දේපල ආදායම රටේ සල්ලි නැවතත් වරක් අපේ රටට ලබා ගන්න ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි වැඩසටහන අහිමි වුණු දේපල සම්පත් මිල මුදල් නැවත ලබා ගන්නා වූ වැඩසටහනක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. එය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මේට වැඩිය දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. මට මේ පාසලේ අඩුපාඩු හොඳටම තේරෙනවා. දැන් මම මේ කතා කරන මොහොතේ මහා ධාරා නිපාත වර්ෂාවක් යනවා. මේ මගේ ඇඟටත් වැහි බින්දු වැටෙනවා. එතකොට හෝමාගම මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ මේ තියෙන පුංචි ශාලා කාමරෙත් වහල ලීක් වෙනවා නම් අපේ රටේ පාසල් පද්ධතියේ ඔය පාසල් 10096 ගැන වෙන මොන කතාද? මම ඔබට එකක් කියන්න කැමතියි. මේ හිදස් අපි ඉවත් කරන්නට ඕන. මේ අඩුපාඩු අපි රටක් හැටියට හදා ගන්නට ඕන. දේශපාලන නායකයෝ රට සවාරියන්නට පෙර අඩුපාඩුකන් සහිත පාසල් පද්ධතියට සම්පත්තික ලබා දෙන්නට ඕන. හොඳට මතක තබා ගන්න. අපේ ගමන තුළ විනීතව, නිවැරදිව, විනිවිද භාවෙන් යුක්තව ප්‍රධාන වශයෙන් මේ රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කර්මාන්තවලට, කෘෂි කර්මාන්තයට, ධීවර කර්මාන්තයට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකත්වයට, ස්වයං රැකියා ක්ෂේත්‍රයට, නිෂ්පාදන කර්මාන්තවලට, තොරතුරු තාක්ෂණයට, අපනයන කේන්ද්‍රීය ගමනකට අපි ප්‍රමුඛ ස්ථානය ලබා දෙනවා. අපි හැමෝම අත්වල් බැඳගෙන අපේ දරු සම්පත රැක ගනිමු. මීගොඩ ධර්මරාජ විද්‍යාලය විශිෂ්ටතම පාසලක් බවට දියුණු කරන්නට කටින් බතල සිටුවීම නෙවෙයි. මේ වසර අවසන් වන්නට පෙර අපි මේ පාසල ජාත්‍යන්තර තලයේ ඉහළතම ගුණාත්මක භාවයකින් යුත් පාසලක් බවට පත් කරන්නට අපි කැප වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ ඉලක්කය රටේ තිබෙන පාසල් 10096ට ඒ තුලින් නිදහස් අධ්‍යාපනයේ කණ්ණංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරමින් 41 ලක්ෂයක් දූ දරුවන්ට නව තාක්ෂණය, නව දැනුම ලබා දෙන වැඩපිළිවෙලකට අපි මුල පුරමු. 2023 ලොව දිනපු තාක්ෂණය මම පොඩ්ඩක් කියන්න කැමතියි. අම්මලා තාත්තලා ගුරුවරුන් පොඩ්ඩක් හොයලා බලන්න. මේ පාසලේ ඉගෙනුම ලබා දෙනවා generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy solutions, robotic process automation, edge computing,
quantum computing, virtual reality, augmented reality, blockchain, internet of things, 5G, cyber security, metaverse. මේවා තියෙනවද අපේ පාසලේ විෂය නිර්දේශයේ? තාක්ෂණ විෂය හැටියට උගන්වනවද? නැහැ. අපි මේ පරිවර්තනය කරන්නට ඕන. අනිවාර්යෙන්ම දූ දරුවන් 41 ලක්ෂය වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම සෞභාග්‍ය සම්පන්න වර්තමානයක් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.